ශ්‍රී ලංකාව වගේ රටකට ඩිජිටල් රූපවාහිනී සේවා පවත්වාගෙන ගියොත් ඉතාමත් හොඳයි නේද ඇමතුණි? මේ සම්බන්ධ ඔබතුමාලා යම්කිසි කටයුත්තක් කරලා තියෙනවද? ඒ සඳහා අපිට රටක් වශයෙන් අවශ්‍ය මූල්‍ය සම්පත් ප්‍රතිපාදන නැහැ. ජපානයේ ආධාර වැඩසටහනක් යටතේ තමයි ඩිජිටල් කරණය සඳහා වෙන සැලසුම සකස් කළ ක්‍රියාවට නැගීම නිම වෙමින් පවතින කාර්යභාරයක් බවට පත් වෙලා තිබුණා. නමුත් අපි විසින් ලබාගත් විදේශ ණය ආධාර ගෙවීම පැහැරහැරීම කරන කොටගෙන එවැනි ගිවිසුම් සියල්ලගෙම පූර්ණයෙන් මේ වන විට නතර වෙලා තිබෙන. එනිසා කිසිම රජයකට පුනරාවර්තන වියදම දරන්න ප්‍රමාණවත් ආදායමක් ලැබීමක් නැතිකොට ඉතිරි සියලු දේ කරන්නේ හැමදාම කවුරු ජනාධිපති වුණත් දේශීය විදේශීය ණය මගින් හා ආධාර මගින්. දැන් උදාහරණයක් ලෙස කිව්වොත් ඉතා ලබන වර්ෂයට අයවැලේකනේ හදන්න බෑ. විස්තීර්ණ ණය ගිවිසුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් කරලා නැත්තම්. මොකද ලබන වර්ෂයට පුරෝකථනය කරලා තියෙනවා බිලියන 5018ක් පමණ විදේශ විනිමය හිඟියක් ඇති වෙනවා. ඒ හිඟියෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පොරොන්දු වෙලා තියෙනවා 663ක් මිලියන දෙන්න. අයවැලේකනේ සකස් කිරීමේ කාර්යය සඳහා මිලියන 700ක් ලබා දෙන්න. ලෝක බැංකුවෙන් මිලියන 400ක් ලබා දෙන්න. ආසියානු සංවර්ධන බැංකුවෙන් මිලියන 300ක් ලබා දෙන්න. ඉතිරි ප්‍රමාණය 3000 ගණක් ණය සහනයක් ලෙස ලබා ගන්න. එහෙම තමයි තව මාස කිහිපයකින් ඊළඟ වර්ෂයේ අයවැලේකනේ හදන්න වෙන්නේ. රජයේ දීර්ඝ කාලීන පරිශ්‍රමයක් දරලා වෙනත් රටවල් සමග තියෙන ද්විපාර්ශ්වික ණය ආපසු ගෙවීම පිළිබඳ නිශ්චිත වැඩසටහනක් ගිවිසුමකට ඒ ඉතාම කෙටි කාලයක් තුළදී අත්සන් කිරීමෙන් පසු නැවතත් ඔබ සඳහන් කළ සියලු ව්‍යාපෘති ඒව නැවත ක්‍රියාත්මක කරන්නටත් පිළිවන්කම ලැබෙනවා. එතෙක් දැනට මේ ව්‍යාපෘති නතර වෙලා තිබෙනවා. කියන්නේ නිවසක් කුලියට දෙනකොට ඒකෙන් යම්කිසි බද්දක් රජයට අය කරගන්න. ඒ බද්ද කොහොමද ඒක ක්‍රියාත්මක වෙන්නේ? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට ඉලක්ක දීලා තියෙනවා. රට කඩා නොවැටෙන තත්ත්වයෙන් පවත්වාගෙන යාම සඳහා ආදායම් ප්‍රවර්ධනය කිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා. ඒ ක්‍රියාමාර්ගය එලෙසින් සිද්ධ වෙනවා තමයි මුල්‍ය අරමුදලේ වාරික නිදහස් කිරීම සිද්ධ. එනිසා ඔවුන් ඉදිරි වර්ෂවලට රට පවත්වාගෙන යාම සඳහා දළදේශීය නිෂ්පාදනයෙන් 0.2% ආදායම් ඉහළ නැංවීම සඳහා අවශ්‍ය යෝජනා සාකච්ඡා කරගෙන යන. එසේ සාකච්ඡා කරගෙන යන තිබෙන එක යෝජනාවක් තමයි දේපොළ කුලියට දීම වෙනුවෙන් බදු අය කිරීමක් යුතුයි කියන්නේ. ඒක සාකච්ඡාවක් පමණයි. එනිසා ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව පාර්ලිමේන්තුවේදී රටේ ජනතාව ප්‍රතිඥාවක් දුන්නා. මේ රටේ කිසිම වෙලාවක බද්ද පනවන්න සිද්ධ වුණා රටේ ජනතාවගෙන් 90%කට කිසිසේත් බලපෑමක් ඇති නොවන ආකාරයට තමයි එවැනි එකඟ වීමක් එතුමා මුදල් අමාත්‍යවරයා ලෙස වෙන්නේ කියලා.